තාලම ආදරෙන් සහ සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ මම ආවත් එක සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ water manifestation ගැන. කියලා කියන්නේ වතුර භාවිතයෙන් නැත්නම් මේ ජලය භාවිතයෙන් අපි කොහොමද අපේ ජීවිතයට දේවල් ආකර්ෂණය කරගන්නේ කියන මේ මාතෘකාව තමයි මම ඔයාලත් එක්ක සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. සහ water manifestation techniques තුනක් මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. water manifestation techniques ඉගෙන ගන්න කලින් මම ඔයාලට ඉස්ලාම් පැහැදිලි කරන්නම් මේ ජලය විශේෂ වන්නේ ඇයි වැදගත් වෙන්නේ ඇයි මේ ජලය භාවිතයෙන් අපේ ජීවිතයට කරන්න පුළුවන් වෙනස්කම් සහ ඒ වෙනස්කම් ඇති වෙන්නේ කුටි වෙන්නේ මොනා හින්දද කියලා අපි හරියටම දැනගෙන ඉමු. ඉතින් ඒ ටික මම ඔයාලට ඉස්ලාම් උගන්වලා ඉන්නම්. water manifestation techniques ටික කියලා දෙන්න කලින්. ඉතින් ඔයාලා තාම මගේ channel එකට අලුතෙන් මගේ channel එකේ මම සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ආකර්ෂණ නීතිය, motivation, ආධ්‍යාත්මික ජීවිතය අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද? පහසුවෙන් ලස්සනට අපේ ජීවිතේ නිර්මාණය කරගන්නේ කොහොමද කියන මේ දේවල් තමයි මගේ channel එකේ මම සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් ගිහින් subscribe කරන්න සහ universe in you universe in you family එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා අරවමක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. water වතුර නැත්නම් ජලය මේ ජලය කියන දේ ඔයාලා හිතන වටත් වඩා සෑහෙන ලොකු බලපෑමක් ඔයාලගේ ජීවිතයට ඇති කරනවා. අපි හැමෝගෙම ජීවිතේට මේ ජලය කියන දේ ලොකු විශාල බලපෑමක් ඇති කරනවා. පෘථිවියේ තියෙන බලවත්ම මූලද්‍රව්‍ය නැත්නම් පවර්ෆුල්ම එලිමන්ට්ස් පහක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි මේ වෝටර් කියලා කියන්නේ. ඉතින් එලිමන්ට්ස් පහ ගත්තොත් wind, earth, fire, එතකොට metal, එතකොට water. ඉතින් මේ ටික තමයි බලවත්ම එලිමන්ට්ස් පහ. ඉතින් මේ පහෙන් එකක් තමයි මේ වෝටර් කියලා කියන්නේ. පෘථිවියේ පැවැත්ම සඳහා මනා ලෙස මේ පෘථිවියේ ක්‍රියාකාරීත්වය සඳහා මේ එලිමන්ට්ස් සියල්ල මේ මූලද්‍රව්‍ය සියල්ල ඉතාම ලස්සනට සාමූහිකව ක්‍රියා කරනවා මේ හැම දෙයකම පැවැත්ම සඳහා. පෘථිවියේ පැවැත්මට මේ එලිමන්ට්ස් පහ මෙහෙම දායක වෙද්දී අපේ මේ මිනිස් සිරුරේ පැවැත්ම සඳහා වැඩි වශයෙන්ම දායක වෙන්නේ මේ ජලය කියන එලිමන්ට් එක. ඒද කියලා අහනවා නම් ඔයාලත් දන්නවා ඇති අපේ සිරුරේ 70%ක් තියන්නේ ජලය, 70%ක් තියන්නේ වතුර. ඉතින් අපි නිතරම වතුර බොන්න ඕනේ, හයිඩ්‍රේට් වෙලා ඉන්න ඕනේ, දවසට අපි වතුර ගොඩක් පානය කරනවා. ඉතින් අපේ පැවැත්ම සඳහා සෑහෙන වශයෙන් 70%ක් මෙහෙම දායක වෙන්නේ ජලය. එහෙන ලොකු බලපෑමක් මේ ජලයෙන් අපේ ජීවිතයට, අපේ මේ ශරීරයට දිනපතා ඇති වෙනවා. ආවට ගියාට අපි තිබහ හැදුනම විතර වතුර බිව්වට මේ ජලයේ තියෙන මේ එනර්ජි එක, මේ ශක්තිය, මේ වතුරේ තියෙන වයිබ්‍රේෂන් එක හරියට හඳුනා ගත්තොත්, හරියට මේ දේවල් ඉගෙන ගත්තොත් අපේ ජීවිතයට ආධ්‍යාත්මිකව සහ භෞතිකව අපේ ජීවිතයට සෑහෙන ලොකු වෙනසක් මේ ජලය නැත්නම් මේ වතුර භාවිතයෙන් අපිට එකතු කරගන්න පුළුවන්. එක්කම අපි කැමති යථාර්ථයක්, අපි කැමති ජීවිතයක්, අපි කැමති දේවල් ආකර්ෂණය කරගන්නත් මේ වතුර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක ඉතාම සූක්ෂම විදිහට කරන්න ඕන දෙයක්. අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක යක්තිසිත සහ එනර්ජි වයිබ්‍රේෂන් ශක්තියින් සහ කම්පන සංඛ්‍යාත තමයි මේ හැම දෙයකටම බලපාන්නේ. ඉතින් මේ එනර්ජි ගැන දන්නවනම්, වයිබ්‍රේෂන් ගැන දන්නවනම්, හැම දෙයකම තියෙන වයිබ්‍රේෂන් එක ගැන දන්නවනම් ඔයාලට පහසුවෙන්ම මේ ස්වභාවික දේවල් අපි අවටම තියෙන දේවල් වලින් සෑහෙන ලොකු උදව් අපේ ජීවිතේට අරන් අපේ වයිබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට ගෙනල්ලා අපිට ඉතාම සාර්ථක ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ජලයේ තියෙන මේ වයිබ්‍රේෂන් එක, මේ ෆ්‍රීකවෙන්සි එක පාලනය කරන්න පුළුවන්, අපිට වෙනස් කරන්න පුළුවන්. ජලයේ වයිබ්‍රේෂන් එකෙන් අපේ ජීවිතේ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්, ජීවිතේ වෙනස් කරන්න පුළුවන්, අපිව පුද්ගලයෙක් හැටියට වෙනස් කරන්න පුළුවන් කියන මේ දේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කළා. ඒක තහවුරු කරපු කෙනෙක් තමයි ඩොක්ටර් ඉමෝටෝ කියලා කියන්නේ. ඉතින් මේක ගැන මෙයා කාලයක් තිස්සේ පරීක්ෂණ කරනවා. ඉතින් ඒ කරපු පරීක්ෂණ වලින් කරපු එක පරීක්ෂණයක් තමයි මෙයා වතුර වීදුරු දෙකක් ගන්නවා. පිරිසිදු වතුර වීදුරු දෙකක් ගන්නවා. මේ පිරිසිදු වතුර වීදුරු දෙක ගත්තට පස්සේ එක වතුර වීදුරුවක් ගිහින් සෙනග නැත්තම් කට්ටිය ඉන්න රූම් එකක තියෙනවා. ඉතින් මේ රූම් එකේ මේ කට්ටිය ඍණාත්මක දේවල් මේ වතුරට කියනවා. ඔය නපුරුයි, ඔය නරකයි, ඔය හොඳ මදි, ඔය මෝඩේ කියලා මේ වතුරට මේ කට්ටිය බනිනවා. ඉතින් ඍණාත්මක වචන අනිවාර්යෙන් තියෙන ඍණාත්මක වයිබ්‍රේෂන් එකක්. ඉතින් මේ දේවල් කියලා මේ වතුරට බනිනවා. ඉතින් ඊළඟ රූම් එකේ තර පිරිසුදු අනිත් වතුර කෝප්පෙ ගිහින් තියෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්න කට්ටිය වතුරයකට ආදරෙන් කතා කරනවා. ඔයා හොඳයි, මං ඔයාට ආදරේ, මං ඔයා කරුණාවන්තයි, මං ඔයාට කරුණාවන්තයි. ආදරේ, කයින්නස්, කම්පැෂන්, කරුණාවන්තකම මෙන්න මේ වයිබ්‍රේෂන් එකෙන් තියෙන දේවල් මේ වතුරයකට ඇහෙන්න කියනවා, නැත්නම් මේ වතුරයකට කියනවා. නොයෙ විදිහට මේ රූම්ස් දෙකේම මේ වතුර ග්ලාස් දෙක ටික වෙලාවක් තිබ්බට පස්සේ මෙයා මේ වතුර ග්ලාස් දෙක අරන් වතුර ග්ලාස් දෙක ෆ්‍රීස් කරනවා. ඒ කියන්නේ ඝනත්වයට පත් කරනවා. ඊපස්සේ මෙයාට සෑහෙන ලොකු වෙනසක් මේ වතුරකේ ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චර්ස් දෙකේ මෙයාට දැක ගන්න පුළුවන් වෙනවා.
අර ඍණාත්මක විදිහට කතා කරපු වතුර කෝපේ ස්ට්‍රක්චර් එක නැත්නම් ෆ්‍රීස් වුණාට පස්සේ අර කූරු 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 වගේ නිකන් හරිම අප්‍රසන්න විදිහට කලහකාරී විදිහට කලබලකාරී විදිහට හැදුණු ස්ට්‍රක්චර් එකක් තමයි මේ වතුරේගේ තිබ්බේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තම දැන් ඔයාලට පේනවා ඇති අර හොඳ විදිහට කතා කරපු වතුර එකේ තියෙන ඉතාම ලස්සන ස්ට්‍රක්චර් එකක්. ඉතාම ලස්සන ලෙස බලවත් ලෙස හැදුණු ස්ට්‍රක්චර් එකක් අන්නර හොඳ දේවල් කතා කරපු රූම් එකේ තිබ්බ වතුර කෝප්පේ. තිබ්බේ වතුරේගේ ස්ට්‍රක්චර් එක ෆ්‍රීස් වුණාට පස්සේ තියෙන ස්ට්‍රක්චර් එක ඒ විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලටත් පැහැදිලි වෙනවා ඇති ඍණාත්මකව අපි කතා කරද්දී වතුරේගේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ ධනාත්මකව අපි කතා කරද්දී වතුරේගේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියලා. මොන ඔය විදිහට වතුරේක තියෙන පරිසරයට අනුව නැත්තම් වතුරේක එන පරිසරයට අනුව වතුරේගේ ভাইබ්‍රේෂන් එක නිතරම වෙනස් වෙනවා. උපාධර්මයේ පැත්තෙන් ගද්දී මේක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපි පැලේකට ආදරෙන් කතා කරනවා නම් පැලේකට ආදරෙන් කතා කළේ පැලේට සාතු කළා අපි ඒ පැලේ උස්මහත් කරනවා නම් ඒ පැලේ ලස්සනට ලොකු වෙලා අපිට ලස්සන මල් දෙනවා නැත්නම් ලස්සන පළතුරු දෙනවා. ඒ වගේම තමයි අපි පැලයක් උස්මහත් කරද්දී අපි ඒ පැලේට බනිනවා නම් කේන්තින් නම් සලකන්නේ වෛරෙන් නම් සලකන්නේ ඒ පැලේ කවදාවත් හරි විදිහට උස්මහත් වෙන්නේ නැහැ. සහ තව දෙයක් තමයි අපි පොඩි කාලේ ළමයිව උස්මහත් කරනවා නම් ඒ ළමයිට ආදරෙන් සලකද්දී ඒ ළමයිට කරුණාවෙන් සලකද්දී කරුණාවෙන් කතා කරද්දී ළමයි උස්මහත් වෙලා යහපත් ගතිගුණ තියෙන ළමයි විදිහට පත් වෙනවා. එහෙම තමයි පොඩි කාලේ ළමයිට නිතරම ගහනවා නම් බනිනවා නම් දරුණු විදිහට කතා කරනවා නම් අපි කේන්තින් නම් ඒ ළමයාත් එක්ක නිතරම ඉන්නේ නිතරම සලකන්නේ ළමයාට ඒ ළමයා උස්මහත් වෙද්දී දරුණු පුද්ගලයෙක් විදිහට වෙනස් වෙන්න පුළුවන් නැත්නම් දුක්බර චරිතයක් විදිහට නැත්නම් තමන් ගැන කන්ෆිඩන්ස් නැති චරිතයක් විදිහට ඒ ළමයා උස්මහත් වෙන්න පුළුවන්. ඉතින් මේක සබහා ධර්මයේ තියෙන නීතියක් අපේ ভাইබ්‍රේෂන් එකට අනුව ඩීල් කරන දේවල් නැත්නම් අපේ ජීවිතේ අපේ නිතරම හසුරවන දේවල් වල ප්‍රතිඵල අපිට වෙනස් කරගන්න පුළුවන්. දිනපතා පානය කරන ජලය කොහේ ඉඳන් කොයි විදිහට කොහොම ඇවිල්ලා ටැප් ලයින් එක දිගේ අපේ ගෙදරට එනවද දන්නේ නැහැ. ආත්මක එනර්ජි එකක් ඍණාත්මක ভাইබ්‍රේෂන් එකක් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. ඉතින් ඒක අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් අපේ ශරීරයේ 70%ක් තියෙන්නේ වතුර. ඍණාත්මක එනර්ජි එකක් ඍණාත්මක ভাইබ්‍රේෂන් එකක් එක්ක තියෙන වතුර අපි දිනපතා පානය කරනවා නම් නිකන් මෙසි පුද්ගලයෙක් විදිහට, ඒ කියන්නේ කලහකාරී කලබලකාරී පුද්ගලයෙක් විදිහට මනස නිතරම අවුලෙන් තියෙන නිතරම කම්පාවටපත් වෙන පාඩපත් වෙන සැනසීමෙන් අපේ මනස තියාගන්න බැරි චරිතයක් විදිහට නැත්නම් ඍණාත්මක චරිතයක් විදිහට අපි මාරු වෙනවා නම් අපි නිතර මේ විදිහට නම් ඉන්නේ කොච්චර හොඳ විදිහට ඉන්න උත්සාහ කරත් ඉතින් ඒකේ පුදුමයක් නැහැ. අපි මේ ශරීරයට ඇතුල් කරන ජලයේ ভাইබ්‍රේෂන් එක ගැන අපි මෙච්චර කාලයක් දැනගෙන ඉඳලා නැහැ. ඉතින් මේක ගැන මම ඔයාලට තව පොඩි විශේෂ පැහැදිලි කිරීමක් කරන්නම්. ජලය කියන දේ අපිට විශේෂ අවස්ථාවල සෑහෙන බලවත් දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. ජලය කියන දේ ভাইබ්‍රේෂන් එක අපිට මේ ෆ්‍රීකවෙන්සි එක අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති පිරිත් පැන් කොච්චර බලවත්ද කියලා නැත්නම් හෝලි වෝටර් කියන දේ කොච්චර බලවත්ද කියලා ඔයාලම දන්නවා ඇති. මේ ජලයේ ভাইබ්‍රේෂන් එක ඉහළ තැනකට ගෙනල්ලා මෙන්න මේ විදිහට ඉතාම බලවත් දේවල් වලට පවා මේ ජලය කියන දේ නැත්නම් මේ වෝටර් කියන දේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් හොඳට මේ දේ පැහැදිලිව තේරුම් ගන්න. දැන් අපි බලමු කොහොමද මේ ජලය කියන දේ හරියට භාවිතා කරන්නේ අපේ ශරීරයට හොඳක් වෙන විදිහට නැත්නම් දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන විදිහට අපි කොහොමද ජලය භාවිතා කරන්නේ කියලා දැන් අපි බලමු. වතුර බොද්දි අපිට පුළුවන් පිරිසිදු චේතනාවකින් මේ වතුරේට ස්තුතිවන්ත වෙලා මේ වතුරකින් ඔබේ ශරීරයට හොඳක් වෙනවට ස්තුතිවන්ත වෙලා මේ වතුරේක පානය කරන්න. පිරිසිදු ජලය පමණක් තමන්ගේ ශරීරයට ඇතුල් කරන්න එක්කම. ඉතින් දැන් අපි බලමු පළවෙනි මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක මොකක්ද කියලා. ඉතින් පළවෙනි මැනිෆෙස්ටේෂන් මෙතඩ් එක තමයි ඉස්සලාම වතුර කෝප්පයක් ගන්න. වතුර කෝප්පයක් අරන් වාට පුළුවන් වාට මැනිෆෙස්ට් කරන්න ඕන දේ. මුදල් වෙන්න පුළුවන්, ආදරේ වෙන්න පුළුවන්, නැත්නම් ඔයා කැමති ඕනම දෙයක්. ඔයාට ජොබ් ඔපෂන්ටි එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ පර්සනලිටි එක වෙනස් කරගන්න පුළුවන්, ලස්සන ආකර්ෂණය කරගන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය ඕනම දෙයක් තියෙනවා නම් අන්න ඒක මේ වතුරේක අතට අරන් ඔයාට පුළුවන් අර අවශ්‍ය දේ මේ හිතෙන් මවා ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඒකට අදාළ affirmations කියන්න. ඉතින් දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් වතුර මං පර්සනලි භාවිතා කරන්නේ නැත්නම් මං පෞද්ගලිකව වතුර කියන දේ භාවිතා කරන්නේ මගේ මේ කැරක්ටර් එකේ මං අකමැති තැනක් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට මට කරුණාවන්ත වෙන්න ඕන, මට කේන්ති යනවා කියලා මට දැනෙනවා නම් නැවත මගේ හිත කරුණාවන්ත වෙන, නැවත මගේ හිත පිරිසිදු වෙන්න කියලා මම ඔබට මැනිෆෙස්ටේෂන් භාවිතා කරනවා. ඉතින් කෝපේ අතට අරන් කෝපේට ආට
positive affirmations කියන්න පුළුවන් ආකර්ෂණය කරන්න ඕන දෙයට අනුව. ඉතින් උදාහරණයක් විදිහට මම ගොඩක් කරුණාවන්තයි, මගේ හිත කරුණාවන්තයි, මගේ හිත පිරිසුදුයි, මගේ හිත ආදරෙන් පිරීලා ඔන්න ඔය විදිහට positive affirmations මේ වතුරේකට කියන්න පුළුවන්. ඊට පස්සේ visualize කරලා ඔයාට අවශ්‍ය දේ visualize කරලා ඔයාට ඒක බොන්න පුළුවන්. ඉතින් මේක ඉතාම පහසෙන් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. සහ සාර්ථක ප්‍රතිඵල තියෙන දෙයක්. මොකද අපි අර intentions දීලා අපි හිතලා මේ affirmations කියලා මේ වතුරේකේ vibration එක වෙනස් කරලා මේක අපේ ශරීරයට ඇතුල් කරද්දී මේක ඉතාම ඉක්මනින් අපේ subconscious mind එකට අපේ යටිසිතටත් ඇතුල් වෙනවා සහ අපේ energy එක අපේ ශරීරයේ vibration එකත් ඉක්මනටම මාරු වෙනවා. ඉතින් අන්න ඒ හින්දා මේක සතියක් දෙකක් කරද්දී ලොකු වෙනස්කම් ඔයාලගේ ජීවිතේට එකතු වෙන්න පටන් ගනීවි. ඉතින් ඔයාට අවශ්‍ය දේට අනුව ඔයාට මේ affirmations ඔයාම හිතලා හදාගන්න. ඔයාම හිතලා හදාගෙන මේ affirmations කියලා මේ වතුරේක බොන්න පුළුවන්. ඉතින් නිතරම කරන්න ඕනේ නැහැ. දවසට එකපාරක් කරත් ඇති. එක්ක රෑට නිදාගන්න යදී නැත්නම් උදේම නැගිට ගමන් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි first method එක. ඉතින් second method එක තමයි ඔයාට පුළුවන් කෝප්පයක් වෙනුවට වතුර බෝතලයක් ගන්න. වතුර බෝතලයක් තියෙනවා නම් අපිට නිතරම එකෙන් පෙවෙනවා. ඉතින් අපි අර කලින් මේ වතුර වීදුරුවට කරපු දේම ඔයාට මේ බෝතලෙට කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝතලේ හොඳට අල්ල ගන්න. අල්ලගෙන ඔයාගේ හිතෙන් පිරිසුදු චේතනා හිතන්න. ඔයාට ආකර්ෂණය කරගන්න ඕන දේට අනුව කැමති නම් visualize කරන්නත් පුළුවන්. visualize කළා මේ බෝතලේ අල්ලන් ඉන්න ගමන් ඔයාට පුළුවන් positive affirmations කියන්නේ ඔයාට ආකර්ෂණය කරන්න ඕන දේට අදාළව positive affirmations කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාට රිච් වෙන්න ඕන නම් ඒ කියන්නේ ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න ඕන. ඔයාට පුළුවන් ඒකට අදාළ affirmations කියන්න. මුදල් මගේ ජීවිතේට පහසුවෙන් ගලාගෙන එනවා. මම දැන් ධනවත් පුද්ගලෙක්. මගේ ජීවිතේට ආශිර්වාද විතරයි එන්නේ. මගේ ජීවිතේ සතුටින් සෞභාගයෙන් පිරීලා ඔන්න ඔය වගේ අර බොටලෙක අල්ලගෙන ඔයාට ඒ දේවල් කියන්න පුළුවන්. ඒ වතුරේකේ frequency එක වතුරේකේ vibration එක පිහළ මට්ටමකට ගේනවා. ඊට පස්සේ දිනපතා ළඟ තියාගෙන මේ බෝතලෙන් අපි බොද්දි වතුර ටික අපි බොද්දි අපේ ශරීරයට අපේ ජීවිතයට අනිවාර්යෙන් වෙනසක් අනිවාර්යෙන් ලස්සන වෙනසක් එකතු වෙන්න ගන්නවා. ඉතින් මේක දිනපතා habit එකක් විදියට පුරුද්දක් විදියට කරද්දී සෑහෙන ලොකු වෙනස්කම් ජීවිතේට වෙන්න පටන් ගන්නවා සහ අපි ආස කරන කැමති දේවල් ජීවිතේට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒක එක්තරා විදිහකට quantum leaping කියලාත් කියනවා. ඒ කියන්නේ අපේ මේ දැන් තියෙන යථාර්ථය වෙනස් කරගෙන ලස්සන ජීවිතයක් ලස්සන යථාර්ථයක් අපිට ආකර්ෂණය කරගන්න එක. ඉතින් වතුර කියන දේ ඒකට සෑහෙන ලෙස උපකාරී වෙනවා සහ සෑහෙන ලෙස උදව් වෙනවා. ඒක තමයි second tip එක. ඒ කියන්නේ වතුර බෝතලයක් භාවිත කරන එක. mentions කියලා intentions දීලා intentions කියන්නේ මේ පිරිසිදු චේතනා දීලා ඒ වතුර එක දවස තුල පානය කරන්න ඒක පුරුද්දක් කරගන්න. ඉතින් තුන්වෙනි ටිප් එක තමයි ඔයාට පුළුවන් ඔයා යූස් කරන වෝටර් බොටල් එකේ ඔයා යූස් කරන මම හිතනවා හැමෝටම වෝටර් බොටල් එකක් තියෙනවා ඇති කියලා. ඉතින් තුන්වෙනි ටෙක්නික් එක තමයි මේ ඔයාට ආකර්ෂණය කරන්න ඕනේ දේ ඔයාට ආකර්ෂණය කරන්න අවශ්‍ය දේ ආදරය වෙන්න පුළුවන් සල්ලි වෙන්න පුළුවන් ලස්සන වෙන්න පුළුවන් නැත්නම් ජොබ් එකක් වෙන්න පුළුවන් ඔයා කැමති ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ලියන්න කොලේක පොඩි කොල කෑලක ලියන්න. ඊට පස්සේ ඒක මේ බෝතලේ අලවන්න. මේ බෝතලේ අලවුවාට පස්සේ ඔයා දන්නවා ඒකට පුරවන වතුර එක දැන් උදාහරණයක් විතර මම කයින්නස් කියන උදාහරණයක් ගත්තේ ගුණවන්තකම කියන එක. ඉතින් මම මේ බෝතල් එකේ ගහනවා කයින්නස් කියලා. ඉතින් කයින්නස් කියලා ගැහුවට පස්සේ මේ බෝතලට මම වතුර පුරවද්දි මම පුරවන්නේ අර මේ කරුණාවන්තකම මගේ ජීවිතයට එකතු වෙන්න මගේ ජීවිතයට එකතු වෙන්න මගේ හදවත කරුණාවන්ත වෙන්න කියන මේ ඉන්ටෙන්ෂන්ස් එක මේ හැඟීම් එක මේ සිතුවිලිත් එක්ක තමයි මම මේ බෝතලයට වතුර පුරවන්නේ සහ අර වතුර ටික මගේ චේතනාවල් වලට අනුව මගේ හිසිතුවිලි වලට අනුව ඒකේ වයිබ්‍රේෂන් එක වෙනස් කරලා ඉහළ වයිබ්‍රේෂන් එකකට එනවා. ඉතින් සහ මට නිතරම අර කයින්නස් කියන එක වතුර බොන බොන සැරේට මම දකිද්දී ඒක ඉෆෙක්ට් එක ඩබල් වෙනවා. මගේ මනසටත් ඒ මෙසේජ් එක තදින්ම ධාරණය වෙනවා සහ මම බොන වතුරකින් මගේ ශරීරයටත් මේ කයින්නස් කියන එක ඇතුල් වෙලා මගේ වයිබ්‍රේෂන් එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් තමයි තුන්වෙනි ටෙක්නික් එක. මේ හැම ටෙක්නික් එකක්ම ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් සරලව කරන්න පුළුවන්. ඉතින් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ දේවල් බොරු කියලා මේ දේවල් ඇත්ත නෙවෙයි කියලා. ඉතින් එනර්ජි සහ වයිබ්‍රේෂන් ගැන දන්න ඕනම කෙනෙක් දන්නවා මේ දේවල් කොච්චර බලවත්ද කියලා සබහ ධර්මයේ තියෙන දේවල් කොච්චර බලවත්ද කියලා අපේ සිතුවිල්ලක අපේ වචනයක අපේ හැඟීමක තියෙන මේ power එක මේ ශක්තිය සහ මේ elements වල වතුර ළඟ ගින්දර එතකොට පෘථුවිය සහ අපේ ආත්මය මේ හැම දෙයකම තියෙන power එක දන්න කට්ටිය දන්නවා. ඉතින් මේ දේවල් බොරු දේවල් කියලා අල්ලලා දාලා ඉන්නවට වඩා පාරක් උත්සාහ කරලා බලන්න. මොකද උත්සාහ කරනවා කියලා කියන්නේ ඔයාලට කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. උත්සාහ කළා හරි ගියොත් ඒකෙන් ඔයාලට සෑහෙන ලොකු සතුටක් ලැබෙයි. ජීවිතේ ලස්සන විදියට වෙනස් වෙන පටන් ගන්නවා. ඉතින් මේ දේවල් අත්හදා බලන එක කිසිම වැරද්දක් නැහැ. කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ජීවිතේට ලස්සන දේවල් විතරයි වෙන්න පටන් ගන්නෙ. ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම හැම ආසාවක්ම ඒ විදියටම ඉක්මනින් මේෂ්ට වෙන්න කියලා මගේ ජීවිතේට
විදිහටම ආකර්ෂණය වෙන්න කියලා මම හදවතින්ම ඔයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලා වැදගත් දෙයක් විශේෂ දෙයක් ඉගෙන ගත්ත කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව හම් වෙන්න නැකන් ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලාත් ඉල්ලා සිටිනවා.